ස්වාමීන් වහන්ස උත්සව අවස්ථාවලදී ප්‍රතිඥා මල්වැලි පත්ත කිරීම සිද්ධ වෙනවා මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වෙන අමනුෂ්‍යින් දුකට පත් වෙනවද ස්වාමීන් වහන්ස ඉතින් ඒක මිනිස්යන්ගේ සතුට ඒක එක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයට පත් කරනවා එතකොට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නෑ එපා කියලා කියන්නෙත් නෑ මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන මං කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි ලෝකේ යන්නේ අර පරමාවිශ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව තැනටයි එහෙනම් ලෝකේ අනගමන අපිට වෙනස් කරන්න බෑ මොකද ලෝකේ අනගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරයන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ නිසා නෝන අපි අම්හිකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්තු කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සතු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා සේන මල්ලේ කූසේ හරකෙක් ගත්තත් මහපාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර දේශයක් බයක් ඒ සතුන් තුල සකස් වෙනවා ගහ කුල වල ඉන්න සිව්පාවුන් එතනින් ගියාම කුරුල්ල බලන්න විතර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ විතර විනාශ වෙලා ඒ සතු රෑ බයට ඉගිල්ලලා වෙන සතුන්ගේ ගොදුරු බවට පත් වෙලා එතනින් විනාශ භාවයට පත් වෙනවා ඒ වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා සමහරට මිනිස්සු 10 දිනක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනය ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හමුවේ විනාශයට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලොත් විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව රුක් දෙවිවරු බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. ඒතොර මේ දෙවිවරුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුණත් මේගොල්ලෝ තුන ද්වේෂ සිත් ඇති වෙන්න පුළුවන්. තේන්න. ඒතොර බලන්න කිරිදරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහෝදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් බෙරි හඳමින් තමයි ඉන්නේ. තේන්න. මොකද ඒ ළමයා බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේන්න. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයක් පැනලා දුවනවා. ඒ කියන්නේ එයක් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයක් බියට පත් වෙලා ඉතාරෑ ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියට පත් කරන්නා වූ රාත්‍රියක්. තේන්න. අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණීය බයට පත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදා පත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආශ්‍රිත ජීවත් වෙන කුමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනිද රාත්‍රිය ලබන්නේ නොනං අප්‍රමාණ අකුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙන එක පැත්තකින් තිරිසන් සත්තු බියට පත් වෙනවා එක පැත්තකින් ළමා ලපටි බියට පත් වෙනවා එක පැත්තකින් මේ තුමි සතුන් බියට පත් වෙනවා එක පැත්තකින් പ്രേත කොටස් දිව්‍ය කොටස් බියට පත් වෙනවා විනාශ භාවයට පත් වෙනවා ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනි උදෑසන ලබන්නේ එනිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක වය උපදවන රාත්‍රියක් ලෝකයා තුළ එනිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසන් මිනිස්සයා බියට පත් කරගෙන නම් සකස් කරන්නේ නෝනා ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ විනාශයන් වැඩි අනතුරු වැඩි ගොඩාක් තියෙන අපරාධයන් වැඩි ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවට පත් වෙන්නේ තේරෙනවද ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යායනය කරනකොට පිරිත් දේශනාවක් සත්‍යායනය කරනකොට ඒ පිරිත් සත්‍යායනය තුලින් හැම සත්වෙක්ම සතුටු වෙනවා වගේ ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා දෙවියනුත් සතුටු වෙනවා අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා තිරිසන් සතාත් සතුටු වෙනවා අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයිපත් වෙන්නේ ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යන ඒ නිසා අපි දක්ෂණං 31 වෙනිදා රාත්‍රී ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක් මගුල් බෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාරේ හැඳවන්න අපිට පුළුවන් මෙවැනි තැනකින් කවදාක්වත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ මුළු ලංකාවේම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීන්තික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ නැහැ ඒ හඳහාලා දෙවියනු සාදුකාර දෙයි මිනිස්සයෝ සාදුකාර දෙයි අමනුෂ්‍යයෝ ප්‍රිය වේ තිරිසන් සතුත් ප්‍රිය වෙන තැනට නමුත් මේ තැනට ලෝකේ කවදාක්වත් එන්නේ නැහැ නෝන මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි ලෝකේ කියන්නේ නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි මේක ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි
මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දෙන් 10 දෙනාට යහපතක් වෙනවා.